හය මේ පේපරේ ගණන් ටික ගොඩක් වෙලා ලේසි ගොඩක් වෙලා නේ ගොඩක් ඒවා ලේසි සේරම වගේ ලකුණු සාමාන්‍යයෙන් ගත්ත කට්ටිය හිටියා 220 ගත්ත කට්ටියත් හිටියා 225 ගත්ත කට්ටියත් හිටියා මන්ද ඔව් 225 ගත්ත කට්ටියත් හිටියා ඒතර එක ගණයි බැරිලා තියෙන හැබැයි එකක් කෝල් දීලා තියෙන මේ බැයි හරි ඒ වැරද්දන් නිසා හරි ඊට පස්සේ 6 වෙනි ගාන අපිට කියනවා මෙන්න මෙහෙම පද්ධතියක් තියෙනවා ඒ කියන්නේ තන්තුවක් තියෙනවා එල්ලලා අංචුවක් වනේ අංචුවක් එල්ලලා තියෙනවා මෙයාගේ ස්කන්ධය 2m තන්තුවේ දිගේ නිදහසේ එල්ල ඇති 2m වූ p අංශුවක් සමතුලිතතාවයේ පවතී u ප්‍රවේගයෙන් තිරස් දිශාවකින් චලනය වන අංශුව ස්කන්ධයෙන් වූ තවත් අංශුවක් p අංශුව සමග ගැටි ඒට හාවේ ආයට එකතු වෙනවලු ගැටුමට පසුවද තන්තුව තදව පවතින අතර සංයුක්ත වස්තුව සංයුක්ත අංශුව සිවිලිමට යාන්තමින් ළඟාවේ සිවිලිමට යාන්තමින් ළඟා වෙනවලු තමයි එතනින් පස්සේ නම් චලිතය වෘත චලිතයක් නේ හරි අපි හිතමු මෙහෙම මං 2m මෙහෙම තියෙද්දී මේ පැත්තෙන් එන්නේ m ස්කන්ධයක් නේද m ස්කන්ධයක් ඇවිල්ලා වදිනවලු සිම්පල් m ස්කන්ධයක් එනවලු ඌ වදින්නේ ඇවිල්ලා u ප්‍රවේගයෙන් වැදුනට පස්සේ මේකගේ චලිතයේ සාමාන්‍ය මොන වගේ චලිතයක් එනවද මේක ස්කන්ධය 3m වෙලා මොකගේ චලිතේ වෘත චලිතයක් එනවා ඒතර වෘත චලිතයේදී මෙන්න මෙතෙන්ද එනකොටම මෙයාගේ ප්‍රවේගය කීයක් එනවද මෙයාගේ ප්‍රවේගය බිඳුවක් වෙනවා අවසාන ප්‍රවේගයේ බිඳුවක් වෙනවා මූගේ ආරම්භක ප්‍රවේගය මම ගන්නම් v1 කියලා ඔන්න ඔය v1 හොයාගන්න වේවි නයි v1 මම හොයාගන්න මොකද කරන්න තියෙන්නේ ගම්ම්‍ය තලස්ති නීමේ දාන්න ගැටුමක් නේ ආ එහෙනම් මම දානවා මේ පැත්තට රේඛීය ගම්ම්‍යතා සංස්ති නීමේ රේඛීය ගම්ම්‍යතා සංස්තිති නීමේ නීමේ නේ ඊට පස්සේ පෙර ගම්ම්‍යතාවය සමානයි මූ නිශ්චලයි mu මේ පැත්තට තිබ්බා සිම්පල් mu අරුගේ ගම්ම්‍යතාවයක් තිබුණේ මූගේ ගම්ම්‍යතාවය සමානයි 3m v1 mtm කපලා දාන්න පුළුවන් එහෙනම් v1 ගේ උත්තරේ u බෙදීම 3යි එහෙනම් මූ මේ පැත්තට එන්නේ කොච්චර වේගින්ද u බෙදීම 3කි දැන් එහෙනම් අපිට කියනවා මෙතනදී යාන්ත්‍රික නිශ්චලතාවයට පත්වන u වල උත්තරයක් නැහන්නේ ළමයි එහෙනම් ළමයි මෙතනින් පස්සේ චලිතයේදී බාහිර බලපෑම් කිසිවක් නැහැ මූ මෙතන ඉඳන් ඔහේ යනවා මෙතෙන් දක්වා එන ළමයි එකම අංශුවේ චලිත අවස්ථා දෙකට ශක්ති සංස්තිති නියමේ දාමු. මොකද බාහිර බල නැහැ නේද ශක්ති හානි වෙන්නේ නැහැ. එහෙනම් ලියන්න පුළුවන් ශක්ති සංස්තිති නියමෙන්. ඒකට අපි ශක්තිය විභව ශක්තිය ශුන්‍ය මට්ටම මෙයා කියලා ගමු. දැන් පටන් ගන්න අවස්ථාවේ විභව ශක්තිය පහළ නිසා ඍණ mg 3යි නේ. ඒතර තියෙනවා ඍණ 3යි mg ඔන්න දාමු ස්කන්ධයේ ඍණ. එතකොට L නේද? ඍණ L. පහලින් කොච්චරක් දුරක් දින්නේ? L දුරක් නේ. හරි. ධන එයාගේ චාලක ශක්තිය කීයද? බිඳුවයි. නෑ නේ බං. පටන් ගන්නකොට චාලක ශක්තියක් තියෙනවනේ. ආ තියෙනවා. එතකොට භාගයේ වතාවක් 3m වතාවක් v1 ගේ වර්ගය. චාලක ශක්තියක් තියෙනවා. සමානයි. මෙතන එනකොට විභව ශක්තිය කීයද? බිඳුවයි. විභව ශක්තිය බිඳුවයි. චාලක ශක්තියත් බිඳුවයි. ඇයි ළමයි එහෙම උනේ? ප්‍රවේගයේ බිඳුව නිසා ආයක වැඩි ඉවරයි. එහෙනම් මේ කියන විදිහට මේ m ස්කන්ධය අයින් වෙලා යනවා. එතන මෙතන තියෙනවා ඍණ 3 gl. ඌ එහා පැත්තට ගෙනියන්න ධන 3 gl විදිහට. එතන මෙතන ඉන්නවා 3 බෙදීම 2යි v1 ගේ වර්ගය. v1 වර්ග කියන්නේ u වර්ග බෙදීම 9යි. තමයි මේ 3ට මේ 3 කැපෙනවා. මූ එහා පැත්තට දාගන්න. එතන u වර්ග සමාන 9 වර 2 18යි. එහා පැත්තට දාපුවම 18යි gl. අපෙන් අහන්නේ මොකද්ද u වර්ගයට උත්තරයක්ද අයුට උත්තරයක් එහෙනම් u විශාලයි බිඳුව නිසා මට දාන්න පුළුවන් u සමානයි 18යි gl ගේ වර්ගමූලය බලන්න කොච්චරයි පියවර යන්නේ මේ ගානටත් ඉතින් 6 වෙනි ගානේ මෙන්න මේකේ ගම්ම්‍යතා සංස්තිති නීමේ හරියට දානවට ලකුණු 5යි මේකේ උත්තරය ගන්නවට ලකුණු 5යි ගිහ හදන්න දෙයක් නැහැ හරලන් ඈ එතන මේ ශක්ති සංස්තිති නීමේ හරියට දානවට 10යි. එතන 20යි මේ අන්තිම උත්තරය ගන්නවට